සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදු පිළිමයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව ඔබ සෑම දෙනාටම පැහැදිලි කර දෙන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. මෙම බුදු පිළිමයේ ධන මඩල දෙක පිළිබඳව ඔබට දැర్శණය වෙනව ඇති. මීට මාස කීපයකට ඉහතදී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අපේ ගෞරවනීය කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමීන් වහන්සේගේ විශාල වියදමකින් ලක්ෂ 6ක 7ක වගේ විශාල වියදමක් ඇතිව මේ ඉදි කරපු බුදු පිළිමය පිහිටලා තියෙන්නේ දියතලාව වැලිහෙළගම චිත්ත විවේකාරණ්‍ය සේනාසනය තුල. ඒ ස්වාමීන් වහන්සේගේ නොමසුරු දායකත්වය මත මේ ඉදි කරපු බුදු පිළිමයේ විශේෂතම අවස්ථාවක් පිළිබඳව පැහැදිලි කර දෙන්නටයි මම අද තීරණය කරගෙන තිබෙන්නේ. මේ බුදු පිළිමයේ ධන මඩල දෙක සම කෝණාකාර ආකාරයට අරගෙන තිබුණේ නැහැ. වැලිහෙළගම චිත්ත විවේකාරණ්‍ය සේනාසනයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම බාසොන් ඇහිලා නිවාඩු ගියපු දිනක මේකේ ලොකු අඩුවක් හැටියට අපට දැනුණා. මේ ධන මඩල දෙකේ ඒ පුරප්පාඩුව පිළිබඳව දැන් ඊට අමතරව මේ පිනිෂින් වැඩ කටයුතු පිළිබඳව ඔබට විශේෂතම අවස්ථාවක් පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ මෑතකදී ඒ ගෞරවනීය සාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත ඒ බාසොන් ඇහිලා ඇවිල්ලා පිනිෂින් වැඩ ටික ඉවර කර දීම සඳහා මෑතකදී ආපු මොහොතේදී ධන මඩල දෙක පිළිබඳව ඒ සංවර්ධන කටයුතු ඒ අඩුපාඩුව සකස් කිරීම නිසා ඒ අය යම්කිසි තීරණයකට ඇවිදින පසු බැස ගියා. මේ බලන්න මේ බුදු පිළිමේ පොටි කපලා අවසන් කරන්න තමයි ඒ බාසුන් ඇහෙලා මේ සැරේ ආවේ. මෙන්න බලන්න මේ බුදු පිළිමේ ඔය මේ ඔක්කොම රෙදි වලින් තමයි නිකම්ම නිකන් රෙදි පොරවලා උඩින් පොටි ගාලා තියෙන්නේ. මේ නිකම්ම කැඩි කැඩි බුදුන් දැක නිවන් දකින්න පුළුවන් මහා පින්කමක් හැටියට බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කිරීම අපි ඉතිහාසයේ අහලා දැකලා බලලා තියෙනවා පුත්පත් මාර්ගයෙන්. මේ බුදු පිළිමයේ සමාධි පිළිමයක් නිසා ඕනම දක්ෂ බාසුන් නැහැ කෙනෙක් සමාධි පිළිමයට කලින් මේකේ රැස්මාලාව තමයි හදලා නිම කරන්නට යෙදෙන්නේ. නමුත් මේ බාසොන් ඇහෙලගේ තියෙන අඩුපාඩුව තමයි මම දකිනවා බුදු රැස්මාලාවට කලින් බුදු පිළිමය හදලා ඉවර කළා. ඒ ඉවර කිරීමත් එක්කම රැස්මාලාවේ වැඩ ටික නිම කරගන්න ඒ අයට බැරි වුණා. දවසක් විහාරාධිපති හැටියට වැලිහෙළගම ආරණ්‍යයේ මට පැහැදිලි කිරීමක් කළා. ඔබ වහන්සේලට මතක් කිරීමක් කරනවා බාසුන් නැහැ කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් දක්ෂ කෙනෙක් මේ රැස්මාලාව හදලා ඉවර කරන්න එයා පඩි ගෙවීමක් කරන්නම් කියලා. නමුත් මේ වැඩ කටයුතුත් එක්ක ඒක අතපසු වීමත් සමගම මේ රැස්මාලාවේ මගේම දෑතින් මම නිර්මාණය කරන්න තීරණය කළා විහාරාධිපති හැටියට වැලිහෙළගම ආරන්නේ. ඉතින් මේ රැස්මාලාව නිමකරන්න මගේම ශක්තිය යොදවල පලංචි නැවතත් මම තනියෙන් ගහලා ඔක්කොම නිර්මාණය කළා. දවස් දෙකක් ලත වුණා මේ පිළිමය ආරක්ෂා කරගෙන සම්පූර්ණයෙන්ම රෙදි වලින් වහලා මේ රැස්මාලාව කැටයන් සහිතව නිර්මාණය කරන්න පුදුම කැපවීමක් කළා මහන්සියක් දැරුවා. ඉතින් ඒකට දවස් දෙකක් විතර අඛණ්ඩවම රෑ දවල් නොබලා මහන්සි වෙලා මේක නිර්මාණය කළා.
ලොකු අඩුවක් හැටියට මම දකිනවා ඇත්තෙන්ම මේ ලංකාවේ මේ සමාධි පිළිම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් හසල දැනුමක් මීට වැඩිය තිබිය යුතු වෙනවා මහා පුදුම අපරාධ වැඩ සිද්ධ වෙන බව අපට පැහැදිලි වෙනවා ඒ වගේම මම මෙහෙම මුදල් ගෙවා යාපනයේ පැත්තේ ස්ථානයක බුදු පිළිමයක් යම්කිසි කෙනෙක් ලවා නිර්මාණය කරන්නට තීරණය කරනවා මුදල් ගෙවන්නේ දියතලාවේ වැලිහෙළ ගම ආරණ්‍යයේ පිළිම හැදෙන්නේ යාපනයේ ප්‍රදේශයේ පන්සලක හිතල බලමු මෙහෙම මුදල් ටික ඔක්කොම අරගන්නවා මම දකින්නේ තාම ඉහි බුදු පිළිම යාපනයේ නමුත් මේ කොටස ඉවරයි අර කොටස ඉවරයි නිවාඩු ආපු ගමන් ලස්ස 10ක් විතර මගෙන් ගන්නවා අරගෙන ඉන් අනතුරුව එතන වැඩක් කෙරිලා නැහැ නමුත් පින්නතුනි මම දැනගන්න ඕන එතන විහාරාධිපති ස්වාමීන් වහන්සේට මූල්‍ය පහසුකම් සියල්ලම ලබා දීලා ඒ මාර්ගයෙන් බුදු පිළිමය නිර්මාණය කරන්නට යෙදුනනම් උන්වහන්සේ දන්නවා ඒ බුදු පිළිමය අධියරෙන් අධියර නිර්මාණශීලීව වැටුප් ගෙවීමේ කටයුතු සිදු කරගෙන යන්න. නමුත් මෙවැනි අපරාධ සිද්ධ වෙනවා වැඩක් කරගෙන යන තැන හරියට නෙතසිත හොඳට යොමු කරගෙන සිටියේ නැත්නම් මේ වගේ විශාල අපරාධ රටට ශාසනයට පූජනීය ස්ථානවලට මතු අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන්. මම පාඩමක් හැටියට ඒක දකිනවා. ඒ වගේ අවාසනාවන්ත සිදුවීම් රාශියක් වෙලා තියෙනවා මේ පූජනීය බුදු පිළිමය නිර්මාණය කිරීමේදී. ඒ නිසා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගෞරවනීය අපේ කහගොල්ලේ සෝමාංශ නායක සාමීන් වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ පිළිමය ගැන උන්වහන්සේටත් වරින් වර මම මතක් කළා. පිළිමය නම් ඒ තරම් ලස්සනට හැදීමක් නැහැ. පිළිමේ අඩුපාඩුකම් බොහෝ රාශියක් වේගෙන යනවා. සාමීන් වහන්සේ පොඩ්ඩක් අවධානයකින් කටයුතු කරනවා නම් හොඳයි කියලා. ඒ වෙනකොටත් උන්වහන්සේ ලක්ෂ 6ක් 7ක් ඒ බාස්ලට ගෙවල අවසానයි. ඉතින් ආයි පින්නතුනි මේ වගේ බුදු පිළිමේ මේ ඉතිරි වැඩ ටික සිදු කරගෙන යන්න ඒකයි ගොඩාක් දුරට ඒ බාසුන් නැහැලා අපට අවාසනාවන්ත ආකාරයට මෙලෙසින් විශාල අභියෝග එල්ල කරන්නට තීරණය කරගෙන තිබෙන. මුදල් සුරතට ගත්ත කියන්නේ ඒ අයගේ එක එක විදිහේ බලවේග බලපෑම් ඕවට මූණ දීගෙන යන්න සිද්ධ වෙනවා මිසක් වැටුප් අරගෙන ඒවා සැප සම්පත් භුක්ති විඳින්නේ වෙනත් කෙනෙක් ඒ වගේම ඒවයි අඩුපාඩු දුර්වලතාවයන් හදන්ඩ අපේ හැම යන ස්වභාවයක් අපේ මහා පුදුම විදියේ මේ ජීවිතේ කැප කරන ස්වභාවයක් මේ තුලින් පාඩමක් හැටියට කියලා හදලා දෙමින් අපි සියලුම ලක් දෙරණේ ජනීය ජනතාවටත් බෞද්ධ ජනතාවටත් සාමින් වහන්සේලටත් මතක් කරනවා මේ වගේ අපරාධ මින් ඉදිරියට සිද්ධ නොවන ආකාරයට වගකීමක් ඇතිව කටයුතු කරගෙන යන ලෙසට තවත් එකක් තමයි පළදාවක් ඇති ගහකට තමයි ගල් පහරවල් පොළු පහරවල් මුගු මුගුරු පහරවල් වදින්. පළදාවක් නැති ගහකට කිසිම කෙනෙකුගේ බලපෑමක් නැහැ. ඒ වගේ තමයි මේ අඩුපාඩු හොයන්න හොයන්න බලන්න බලන්න බලපෑම් චෝදනා ඇනුම් බැනුම් පද ගල් මුගුරු පහරවල් වගේ අපට එල්ල වෙන්න පුළුවන්. නමුත් අභියෝගාත්මක බලපෑම් මත හෝ අපි පැහැදිලි කරනවා මේ වගේ අපරාධ දේවල් නම් මින් ඉදිරියට සිදු නොවන විදියට වගකීමක් ඇතිව තමා සතු මූල්‍ය අරමුදල් වුණත් වැය කිරීමේදී ටිකක් දුර දිග බලලා කල්පනාවෙන් කටයුතු කරන ලෙසට සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.